ආයුබෝවන් කියලා පිළිගන්නවද සාරාටි YouTube channel එකට වෙන්ද වගේ ආදරෙන් ඉතින් ගොඩ දවසකට පස්සේ හම්බෙච්චිනේ වාඩුවේ පොඩි රවුමක් දාන්න තමයි ලෑස්ති වෙන්නේ ඉතින් බලමු අද මොකද වෙන්නේ කියලා දිගට වැඩ කරන රටක් ඉතින් අවුරුද්දකට ප්‍රධාන වශයෙන් දවස් 3-4ක් නිවාඩු හම්බෙන නිවාඩු දෙකයි හම්බෙන්නේ එකක් සොල්නල් එක ඒ කියන්නේ කොරියාවේ අලුත් අවුරුද්ද ඒ වගේම තමයි අනිත් එක තමයි චූසොක් නිවාඩු ඉතින් චූසොක් නිවාඩුව ගැන ලොකු විස්තරයක් කරන්න අවශ්‍ය නැහැ ඉතින් EPS topic exam එක කරන ඕන කෙනෙක් දන්නවා චූසොක් නිවාඩුව කියන්නේ මොකක්ද කියන්නේ ඉතින් සරලවම කියනවා නම් චූසොක් එක කියන්නේ මලවුන් සිහිපත් කිරීමේ දිනය කියන්නේ තමන්ගේ මලගේ ඥාතීන්ගේ ස්මාරකය ළඟට ගිහිල්ලා ඒගොල්ලෝ සිහිපත් කරලා ආචාර කරලා එන දවස තමයි චූසොක් එක කියලා කියන්නේ පාඩම් කරන කට්ටියම ඉතින් චූසොක් එක ගැන තියෙන පාඩම චුට්ටක් බලාගන්න අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා එක්සෑම් එකටත් චූසොක් එක සම්බන්ධයෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා ඒකත් හොඳට බලාගෙන පාඩම් කරන්න කරන කට්ටිය කවදාක්වත් නැති බලාපොරොත්තු නොවෙච්ච විදිහට කට් ඔෆ් මාර්ක් එක 170ක් වගේ වෙලා තිබ්බා. ඉතින් ගොඩක් ඇත්තටම දුකයි. ඉතින් ගොඩ දෙනෙක්ගේ හීන බලාපොරොත්තු සුන් වෙලා යන්නේ නැති. මොකද 160ක් 65ක් ගත්ත අයත් ඉතින් ලොකු බලාපොරොත්තුවක් ඉතින් තියාගෙන ඉන්නේ නැති. ඉතින් සැලෙන්න එපා, දුක් වෙන්න එපා. ඉතින් හීන කියන දේවල් ඉතින් එකපාරට හැබෑ වෙනම නම් හොඳයි. ඉතින් හැබෑ වෙන්නේ නැහැ හැමෝගෙම. ඉතින් තමන්ගේ හීනයට එනකන් ටාගට් එකට එනකන් ජීවිතය අතාරින්න නැතුව බලාපොරොත්තු නැති කරගන්න නැතුව තින් දිගටම උත්සාහ කරන්න. ඉතින් ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. ඒ වගේම කොරියාවට ඉක්මනට එන්න ලැබෙන්න කියලා ඔයාලට ප්‍රාර්ථනා කරනවා. උයේ 24기 중에서 쌍검입니다. 쌍검은 일반적인 검보다 짧은 두 개의 칼을 사용하기 때문에 좁은 공간에서 공격과 방어가 자유로운 것이 특징입니다. This is 쌍검, also known as the twin swords, are shorter swords that allow for versatile attacks and defenses in confined spaces. ...에서 월도라고 부르며 자루가 긴 장도로서 전투 시에 칼을 상대하기에 매우 활용적이었다고 합니다. This is Woldo, named for its crescent-shaped blade. Woldo is a long sword with an extended handle, effective in sword combat.
이번 순서는 여러분께서 함께 참여하실 수 있는 장창 찌르기 체험입니다. 앞선 시연에 사용되었던 장창을 이용해서 여러분이 직접 대나무를 찔러보실 수 있습니다. 체험에 참여하시고 싶은 분들은 무대 앞으로 나와주시기 바랍니다. 장창의 무게가 무겁고 위험하기 때문에 어린이 친구들은 참여하실 수 없습니다. 양해 바랍니다. 장창 찌르기 체험에 이어서 오늘의 마지막 순서인 징검배기 시연이 이어집니다. 끝까지 많은 관람 부탁드립니다. This is a long spear stabbing experience that you can participate in. You can use the spear used in the previous demonstration to stab bamboo yourself. If you would like to participate in the experience, please come to the front of the stage. Due to the heavy weight of the long spear, it is dangerous and children are not allowed to participate. Thank you for your understanding. Following the long spear stabbing experience, today's last performance is the sword cutting demonstration. Please stay until the end of the performance. Seoul시에서는 문화와 역사가 살아 숨쉬는 서울시의 문화 자원을 활용한 다양한 전통 문화 행사를 준비하고 있습니다. 이곳 남산 봉수대에서는 월요일을 제외한 매일 오전 11시부터 봉수대 봉화의식을, 매일 오후 3시에는 팔각정 야외 광장에서 흥겨운 사물놀이 공연과 박진감 넘치는 무예 24기 공연을 보실 수 있습니다. 그리고 또한 월요일을 제외한 매일 12시 정각에 보신각에서 행해지는 타종 행사에 참여하실 수 있습니다. 보신각 타종에 참여하실 분은 저희 웹사이트에서 예약하시기 바랍니다. 징검배기는 무예도보 통지에 수록된 조상세법을 가장 실전적으로 묘사한 팔 쓰는 법으로 그 위력을 가늠하기에 가장 탁월합니다. 또한 오랫동안 수련해야만 할 수 있는 어려운 기술로서 고도의 집중력을 요구하기 때문에 조용하게 공감해 주시기 바랍니다.
백동 수영위에 편찬된 무예 도보 통지라는 조남 위에서의 수록되어 있습니다. 당시 조선, 중국, 일본의 무예 장수만을 뽑아서 구성된 무예 24기는 한국을 대표하는 무형의 전통 문화유산인 것입니다. වීඩියෝ කරන්නත් මට ප්‍රධාන හේතුවක් උනේ මට ඔයාලට පෙන්වන්න ඕන දෙයක් තමයි කොරියාව වගේ දියුණු වෙච්ච රටක මිනිස්සු මොනතරම් මානසික නිදහසක ඉන්නවද තමන්ගේ ජීවිතේ විඳිනවද තමන්ගේ ළමයි එක්ක තමන් ආදරය කරන කෙනා එක්ක ජීවිතේ මොනතරම් විඳිනවද කියලා පෙන්වන්න තමයි ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්න හේතුව උනේ ඉතින් ලංකාවේ නම් ඉතින් තමන්ගේ දවස වේල බොහොම අමාරුවෙන් හම්බ කරගෙන කාලා ඉතින් ජීවිතේ විඳින දවසක් නම් ඉතින් ගොඩක් දෙනෙක්ට හිණක් වෙලා තියෙනවා ඉතින් ඇත්තටම දුකයි ඉතින් ලංකාව දිහා බලද්දි අපේ රටට මොකද්ද වෙලා තියෙන්නේ කියලා දකිද්දි ඉතින් මේ වගේ රටක ඉද්දි ඇත්තටම ලංකාවේ මිනිස්සු ගැන දුකයි ඉතින් අපිත් මගේ බලාපොරොත්තු ඉතින් කවදා හරි මැරෙන්න කලින් ලංකාවේ මිනිස්සුන්ටත් මේ වගේ ජීවිතයක මේ වගේ ජීවිතයක් දැකලා විඳලා සතුටින් තමන්ගේ ජීවිතය අවසන් කරන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. ඉතින් බලමු ලංකාව ඉස්සරහට ඉතින් මොකද වෙන්නේ කියලා. Yeah!
ඒත් ඉතින් රටක් වෙනස් වෙනවා කියන එක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒක ඔයාලා අපි හැමෝගෙම වගකීමක්. ඉතින් කාල විසිකරන අඹැටේ පැලවුණාට කාල විසිකරන ටොපි චොකලට් කොළ ඉතින් එහෙම පැලවෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ පොඩි දේ ඉඳන් ඉතින් රටක් විදියට ඉස්සරහට එන්න ඕන කියලා තමයි ඉතින් මගේ අදහස නම්. ඉතින් බලාපොරොත්තුෙන් ඉමු. ඉතින් හොඳ දෙයක් ඉස්සරහට බලමුකෝ. මතක් කරන්න තියෙනවා ලබන අවුරුද්දේ සේවාංශයට ලොකු කෝට එකක් එන්න ඉඩ තියෙනවා. ඉතින් සේවාංශයෙන් ඔයා එක්සෑම් කරන්න හිතාගෙන ඉන්නව නම් එක්සෑම් එකට විතරක් ෆෝකස් එක දෙන්න එපා. ඔයා මේ සේවාංශය ඒ කියන්නේ හොටෙල් ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍රයක ඔයා ක්වොලිෆිකේෂන් හදාගන්න, ඒ කියන්නේ ඔයාට සර්ටිෆිකේට් එකක් හරි කෝස් එකක් හරි මොකක් හරි තියෙනව නම් ඒක ගොඩාක් වැදගත් වෙනවා. මොකද මේ වැඩ කරන්න ඒ කියන්නේ එක්සෑම් එක පාස් වුණා කියලා ඉතින් කොරියාවට එන්න පුළුවන්. ඉතින් ඔයාට වැඩකට ආවට පස්සේ ඉතින් ඔයාගේ ක්වොලිෆිකේෂන් එකක් තියුණා නම් ඔයාට වැඩ කරගන්න ලේසි. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ඉතින් එහෙම නැතුනොත් ඉතින් මෙහෙට ඇවිල්ලා වැඩ පුරුදු වෙලා කරන්න ගත්තොත් ඉතින් ඔයාට ගොඩක් අමාරුයි වැඩ කරන්න. ඉල්ලීමක් තියෙනවා කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් 1000ට තව චුට්ටයි අඩු. ඉතින් ඒ සීමාව පන්න ගන්න ආදරෙන් උදව් කරන්න කියලා ඉල්ලනවා. ඉතින් වීඩියෝ එක බලලා හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න හැම දෙනාටම ඉතින් ගොඩක් ආදරේ. ඉස්සරහටත් ඉතින් ලස්සන වැඩටකින් හම්බෙමු.
더 라이트 오브 더 하트예요. 여러분의 마음이 여기에 연결되면 더 환상적인 빛으로 반짝일 거예요.